සුබ දවසක් ඔයාලට. ඔන්න මං අද ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලගේ චූටි පැටියගේ බර අඩුයි කියලා දැන් ඔයාලා ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පෙළඹිලා ඇති. නමුත් ඔයාලා දරුවගේ බර වැඩි කිරීමට කළ යුතුම දේවල්, ඒ කියන්නේ දිය යුතු ආහාර සහ දරුවගේ තිබිය යුතු බර ගැන සැලකිලිමත්ද? ඉතින් සාමාන්‍ය ඔබේ දරුවාට මේ දරුවාගේ වයස අනුව තිබිය යුතු බර ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් මේ බර ප්‍රමාණය තිබෙනවා නම් ඔබ ඔනට වඩා ඒ ගැන වදවන්නට සුදුසු නැහැ. ඉතින් මම දැන් අද කියන්නේ ඔයාගේ දරුවාගේ බර වැඩි කිරීමට ඔබට අනිවාර්යයෙන්ම ලබා දිය යුතු ආහාර මොනවාද සහ ඒ පිළිබඳව අනිකුත් විස්තර. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකට. දරුවෙකුගේ පත් බර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 2.5 4.5 අතර තිබිය යුතු වෙනවා. සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 3.5ක් තිබීම ප්‍රමාණවත් කියලා සඳහන් වෙනවා. තින් ලදරුවෙකු මාස 6 සීමාව වන තෙක් සතියකට ග්‍රෑම් 140 සිට ග්‍රෑම් 200 දක්වා වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් දරුවෙකු මාසකට සෙන්ටිමීටර් 1.5 අතර ප්‍රමාණයක් උස වැඩි වෙන අතර බර ග්‍රෑම් 600ක් 1000ක් දක්වා වර්ධනය වෙන්නට අවශ්‍යයි. ඒ නිසා කුඩා දරුවෙකු සෑම පැය 2-3කට වරක්, ඒ කියන්නේ දිනකට 8ක් 12ක් අතර වාරයක් මාව්කිරි දීම අනිවාර්ය වෙනවා. ඉතින් එය දරුවාගේ වර්ධනය දිගටම පවත්වා ගැනීමට ගොඩක් උපකාරී වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දරුවෙකුගේ උපතේ සිට මාස දක්වා කාලය තුළ සතියකට ග්‍රෑම් 150 සිට 200ක් දක්වා වැඩි වෙනවා. ඉතින් මාස 3 සිට මාස 6 දක්වා සතියකට ග්‍රෑම් 100 සිට 150ක් දක්වා වෙනවා. ඒ වගේම මාස 6 සිට 12 දක්වා වෘද්ධක් දක්වා කාලය තුළ සතියකට ග්‍රෑම් 70 සිට 90ක් දක්වා වර්ධනය වන ලෙස සඳහන් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දරුවෙකුට බර වැඩි වීමට හේතු කිහිපයක් බලපාන්න පුළුවන්. ඒ වගේම බර වැඩි නොවීමට මේ හේතු බලපානවා. ඉතින් ප්‍රමාණවත් කැලරි ප්‍රමාණයක් නොගැනීම, කැලරි අවශෝෂණය අවශ්‍ය පරිදි සිදු නොවීම සහ අධික කැලරි දහනය. ඉතින් මේ හේතු එකට බලපාන්න පුළුවන්. ඒ වගේම අලුත උපන් බිරිඳෙකු සෑම බිරිඳෙකුට සෑම පැය 3කට වරක්ම මව් කිරි අවුන්ස 1.5 සිට 2 දක්වා දිය යුතුයි. ඉතින් නොමේරුව ලදරුවන්ට ඊට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වන බවත් ඔබ මතක තබා ගත යුතුයි. ලදරුවෙකුගේ බර වැඩි කිරීම සඳහා සුදුසු කිරි වර්ග විදිහට ඔවුන්ට අවුරුදු 1 පළමු අවුරුද්ද තුර මව් කිරි ලබා දීමට පුළුවන්. ඉතින් ඒ වගේම අවුරුදු 1 සිට 2 දක්වා අතර ඔවුන්ට සම්පූර්ණ කිරි, ඒ කියන්නේ මේද සම්පූර්ණ මේද සහිත කිරි නිෂ්පාදන ලබා දීමට පුළුවන්. ඉතින් අවුරුදු 1ට පෙරත් ඔබට මව් කිරි වෙනුවට සුදුසු කිරි වර්ග තිබෙන නමුත් මව් කිරි තමයි ගොඩක්ම ගුණදායක වන්නේ. පළමු මාස කීපය තුළ දරුවන්ගේ බර දිනකට ග්‍රෑම් 28ක් පමණ වැඩි වෙනවා. තින් මාස 4ක් පමණ වන විට දිනකට ග්‍රෑම් 20ක් පමණ වන අතර කලින්ට වඩා වර්ධනය අඩුයි. තින් මාස 6ක් වන විට බොහෝ ලදරුවන්ගේ දිනකට ග්‍රෑම් 10ක් හෝ ඊටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි වැඩි වන්නේ. ඉතින් මේ ගැන තොල දැනුවත් වීම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් සමහර ලදරුවන්ගේ වේගෙන් බර වැඩිවීමට, ඒ කියන්නේ අධික බරක් ඇතිවීමටත් විවිධ හේතු තිබෙනවා. ඉතින් මෙයත් සෞඛ්‍යයට අහිතකර වෙනවා. අධික ලෙස ආහාර ගැනීමත් ලදරු විවිධ ඖෂධ වර්ග නිසාත් විවිධ දුර්වල අවස්ථාවලදී බර අධික ලෙස අසාමාන්‍ය ලෙස වැඩිවීමට හේතු වෙනවා. ඉතින් හෝමෝන තත්ත්වයන් නිසාත් මෙය සිදු වෙනවා.
වේගවත් බර වැඩිවීමක් සිදුවනවා නම් ඔබ වෛද්‍යවරයා ඔබගේ වෛද්‍යවරයා හමුවීම ගොඩක් වැදගත්. ඉතින් අපි දැන් බලමු ලදරුවකුගේ බර වැඩි කිරීම සඳහා ඔවුන්ගේ වයස 90 කොහොමද ඔයාලා දිය යුතු ආහාර පාන කියලා. ඉතින් මාස 1 සිට මාස 4 දක්වා ලදරුවෙකුට මූලික වශයෙන්ම මව්කිරි ලබා දීම සුදුසු වෙනවා. ඉතින් ඒ කොහොමද දබා දෙන්න ඕනි කියලා මම කලින් සඳහන් කරා. දිනකට පැය 2-3කට වරක්, ඒ කියන්නේ වාර 8-12 අතර ප්‍රමාණයක් මව්කිරි ලබා දීම සුදුසුයි. ඉතින් ඒ වගේම පොඩි කළ කෙසෙල් සහ ඇපල් මාස 5ට පසුව ඔවුන්ට ලබා දීම ආරම්භ කරන්න ඕන. ඒ වගේම ඔවුන්ට අර්ධ දියර පදනම් වූ ආහාරය, කියන්නේ සම්පූර්ණ දියර නෙමෙයි, ඝන ආහාර සමග මිශ්‍ර කරපු අර්ධ දියර සහිත ආහාර ලබා දීම සුදුසු වෙනවා. ඉතින් ලදරුවාගේ බර වැඩි කිරීමට මේ කෙසෙල් ලබා දීම ගොඩක්ම වැදගත්. ඒ කියන්නේ කෝලි කුට්ටු වගේ කෙසෙල් තමයි ගොඩක්ම මේ සඳහා වැදගත්. කෝලි කුට්ටු, ඇඹුම් වගේ කෙසෙල් ලබා දෙනවා නම් ඒ ගොඩක්ම සුදුසු වෙනවා. ඒ වගේම පොඩි කරගත් පරිප්පු, බිත්තර, කහමද, මාළු වර්ග, චීස් බය වගේම බටර් හෝ ගිතෙල් වගේ ආහාර උගේ ආහාර වලට එකතු කර ගැනීම දරුවාගේ බර වැඩි කිරීමට ගොඩක්ම සුදුසු වෙනවා. ඉතින් ඒ වගේම ඔබගේ දරුවාගේ පෝෂදායි ආහාර වේලට ඔබට එකතු කරගන්න පුළුවන් ආහාර කීපයක් විදිහට යෝගට්, බිත්තර, කිරි, බ්‍රොකොලි, චීස්, සෝයා ටෝෆු, පළතුරු, පරිප්පු, අලිගැට පේර, සෑමන්, කොළපැහැති එළවලු යොදා ගන්න පුළුවන්. ඒ වගේම දරුවාගේ බර වැඩි කිරීමට භාවිතා කරන්න පුළුවන් තවත් ආහාර විදිහට අඹ, විශේෂයෙන්ම අලිගැට පේර, කෙසෙල්, පළතුරු ලෙසත්. මේ අලිගැට පේර සීනි රහිත සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් දරුවාට ලබා දීමට ගොඩක්ම ගුණදායක ආහාරයක්. ඒ වගේම බෝංචි, ඒ වගේම මස් වර්ග, කුඩා මස් කැබලි, ඒ වගේම සම්පූර්ණ කිරි යෝගට් ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් දරුවාට අවශ්‍ය කැලරි ප්‍රමාණය ලබා දීම සඳහා චීස් දරුවාගේ බත්වලට, කියන්නේ බේරි බත්ට, සුප් වලට සහ පැස්තා වලට එකතු කරලා ලබා දෙන්නත් පුළුවන්. ඉතින් සම්පූර්ණ මේද සහිත යෝගට් දරුවාට ලබා දීම සුදුසුයි. නමුත් සීනි සහිත ඒවා ලබා දීම අඩු කරන්න ඕන. කියන්නේ ලබා දෙන්න සුදුසු නැහැ. ඒකෙම තරුවාට පළතුරු විදිහට ලබා දෙන්න පුළුවන් කෙසෙල්, ප්‍රයා සහ අලිගැට පේර කියන පළතුරු ගොඩක්ම ගුණදායක වෙනවා. දරුවෙකුගේ වර්ධනයේ වේගය ගැන සඳහන් කළොත් උපතේ සිට මාස 6 දක්වා සාමාන්‍යයෙන් පත්බර දෙගුණයක් වෙනවා. කියන්නේ පත්බර 3.5 තිබෙන දරුවෙකුගේ මාස 6ක් වන විට උපත්බර කිලෝ 7ක් දක්වා වර්ධනය වෙනවා. මේ උදාහරණයක් විදිහට තමයි මම සඳහන් කරේ. උපතේ සිට වසර 1 දක්වා ඔවුන්ගේ උපත්බර 3 ගුණයක් පමණ වැඩි වෙනවා. සාමාන්‍යයෙන් පළමු මාස 3 දිනකට බර අවුන්සයක් පමණ තමයි වැඩි වෙනවා කියලා සඳහන් වෙන්නේ. සාමාන්‍යයෙන් ලදරුවෙකුගේ බර මාසකට, කියන්නේ පළමු මාස 4 තුල සෑම මාසකම කිරාත්තල් 1.5 සිට 2 දක්වා වැඩි වෙන්නට පුළුවන්. ඒ වගේම උස අඟල් 1 සිට 1.5 දක්වා වර්ධනය වනවා. ඉතින් මේ කාලය තුල ඔබේ දරුවා ගේ ක්‍රියාකාරකම් මට්ටම වැඩි වෙන අතර ඉක්මනින්ම ලදරු මාංශපේශි වර්ධනය මෙමගින් ප්‍රතිස්ථාපනය සිදුවනවා. පළමු මාස කිහිපය තුළ දරුවාගේ බර කෙමෙන් වැඩි කර ගැනීමට නම් ඔයාට කරන්න පුළුවන් දෙයක් විදිහට
ඒ කියන්නේ ඔබගේ දරුවාගේ පරවැඩි කිරීමට කියන්නේ මාකිර පමණක් ලබා දෙන අවස්ථාවේදී ඔබට කිරීමට දේවල් කීපයක් මම දැන් කියන්නම්. තින් දිවාරෑ නිතර නිතර මාකිරි ලබා දීමට ඔබ කටයුතු කළ යුතු වෙනවා. තින් සෑම අවස්ථාවකදීම පියුරු දෙකෙන්ම මාකිරි ලබා දීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. තින් පියුරු සම්පීඩනයටත් උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම සෑම විටම සම්මත සම දරුවා හා ඔබ සම්බන්ධ වෙනසේ දරුවාට නිතරම සිටීමෙන් මාකිරි ලබා දීමෙන් දරුවාගේ පෝෂණය වැඩි කිරීමට ඒ ගොඩක් උපකාරී වෙන බව සොයාගෙන සඳහන් කර තිබෙනවා. මම දැන් හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් කුඩා ලතරෝකුගේ බර වැඩි කර ගැනීම සඳහා, ඒ කියන්නේ උපතේ සිට අවුරුද්දක් දක්වා කාලය සහ ඔබේ දරුවාගේ බර කොහොමද ඔබ වැඩි කරගන්න ඕනි කියලා මම දැන් සඳහන් කරා. ඉතින් මාව කිරි වගේම ඝන ආහාර ලබා දෙන අම්මලාට මේ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, වගේම අදහස් පහලින් comment කරගෙන යන්න. ඔයාලට දෙයක් දැනගන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට reply එක message එකක් දාලා අහන්න. ඉතින් ඔයාලා හැමෝටම මේ කියන්නේ like කරන්න, තවත් කෙනෙක්ට බලන්න share කරන්න, දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.